සුබ මධ්‍යනක් ඔබ දෙවා ප්‍රෘති සමගින් මම චරිත දනංචය බමුණු හේන්ද්‍ර. මම දිනුෂිකා ප්‍රමුදා. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ආසියානු රටවල සංවර්ධනයට පුද්ගලික ආයෝජනවල වැදගත්කම අකමැති පහදයි. ගෝඨාභය රාජපක්ෂ CIDට. මුහුදු කූඩැල්ලන් රටපටවන්න හැදූ චීන ජාතිකයා. කාලගුණයේ අයහපත් බලපෑම පිලිපීනයට හා හොංකොංවලටත්. ආසියානු රටවල් සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගලික ආයෝජන කෙරෙහිද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වියට්නාමේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථික සමුළුවේ සැසියකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලෝක ආර්ථික සමුළුවේ විශේෂ සැසියක් ඊයේ පැවැත්වුණා. ඒ පුද්ගලිකංශයේ ධනය එක්රැස් කර ගැනීම යන තේමාවෙන් යුතුවයි. රාජ්‍ය හා පුද්ගලිකංශයේ හවුල් ව්‍යාපෘති සඳහා පුද්ගලිකංශය දිරිමත් කිරීමට නව අනපනත් ගණනාවක් ශ්‍රී ලංකාවේ හඳුන්වා දීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. සැසියේ ආරම්භක දේශනයේ පැවැත්වූ ලෝක ආර්ථික සමුළු කළමනාකරණ මණ්ඩලයේ සභාපති බෝග් බ්‍රෙන්ඩේ මහතා පැවසුවේ, ඉදිරි වසර 15 තුළ ආසියාවේ සංවර්ධනයට රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. පුද්ගලිකංශයේ දායකත්වය ඉහළ නැන්වීමට සැලසුම් කඩිනමින් සකස් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළා. පුද්ගලික මූල්‍ය ධනය සංවර්ධන කාර්යයට යෙදවීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ සාහිත්‍ය වේදිකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රත්න සම්මානය සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යන් වෙනුවෙන් පිරිනැමුණේ ජනාධිපතිතුමා අතින්. මහාචාර්ය KNO ධර්මදාස, එම් පොන්නම්බලම් සහ මහාචාර්ය ගණනාත ඔබේසේකර යන මහත්වරුන් සාහිත්‍ය රත්න සම්මාන හිමි කරගත්තා. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙක්ව 61 වරටයි මෙවර උත්සවය සංවිධාන කෙරුණේ. වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ කෘතීන් ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වුණා. තවත් අංශ ගණනාවක් යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යන් වෙනුවෙන්ද සම්මාන පිරිනැමුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ඉතිහාසය නොදන්න මිනිස්සු අක්මුල් සිඳගත් ඉබාගාතේ යන මිනිස්සු කොටසක් වනව වගේම සාහිත්‍ය පිළිබඳව අවබෝධයක්, බුද්ධියක් දැනීමක් නැති උදවියත් සමාජයට බරක් වන, සමාජයට සෙතක් ඉටු කළ නොහැකි මානසිකත්වයෙන් පෙළෙන භෞතික සත්වයන්ගේ ගණයට තමයි ඇතුල් වෙන්නේ. ඒ නිසා මිනිස්සෙක්ගේ හදවතේ ලෙංගතුකම, සෙනෙහස, කරුණාව, දයාව, මනුස්සකමට අයිති ගුණාංග වර්ධනය කරගන්න නම් සාහිත්‍යයෙන් තමන්ගේ හදවත පෝෂණය කරගන්න ඕන. ප්‍රවීණ සාහිත්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උතුරු පළාත් සභාවේ දේශපාලන බලතරින් එම පළාතට අයත් නැදුන්කණී ගම්මානයේ ඉන්දිය පවුල් 250ක් පදිංචි කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙරට කිසිදු ප්‍රදේශයක එවැනි වූ විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචිකර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ වන විට ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතාකිය ශ්‍රී ලාංකිකයින් 10,675 දෙනෙකු එම ගැටුම් අවසන් වූ පසු 2009 වර්ෂයේදී සිය කැමැත්තෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙම පුද්ගලයින් සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර පුරවැසි භාවය තහවුරු කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබෙන්නේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය කිහිපයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද මීට පෙර ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළා.
පසුගිය රජයේ සමයේ තරුණයින් නිකොලස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිටේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි ලබන 26 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වසර 2008-2009 කාලයේදී තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අතරංගුවටගත් චන්දන හෙට්ටි ආරච්චි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද යළි ඉදිරිපත් කළා. එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන 26 වෙනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරු වන හිටපු ලුතින කමාණ්ඩර් චන්දන හෙට්ටිආරච්චිට සැඟව සිටීමට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ආධාර දී ඇති බවට චෝදනා එල්ල වී තිබුණා. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලබන 19 වනදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද අධිකරණය අද දන්වා සිටියා. නාවික හමුදා හිටපු ලුතින කමාණ්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ මහතාගේ ඝාතන නඩුවේ සැකකරුවෙකු අතර පසුව ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කෙරුණා. මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වීන් තොගයක් ළඟතබාගෙන සිටි චීන ජාතික පුද්ගලයෙකු මීගමූ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මීගමූ කොට්ටාෂ විෂ මද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළා. සැකකරු සතුව තිබී වියලන ලද මුහුදු අශ්වීන් කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 500ක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 34කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. සැකකරු වයස අවුරුදු 27ක පුද්ගලයෙක්. ඔහු මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ නිවසක මෙම ජවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා. අදාළ චීන ජාතිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙරටට සංචාරක පැමිණීම අඩු කාල සීමාවෙදී සංචාරකයන්ගේ පැමිණීම වැඩිකර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කෙරුණා. සංචාරක අමාත්‍යංශය සහ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අංශ සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගුවන් සමාගම්, සංචාරක හෝටල්, ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර මීට ඇතුළත්. නව වැඩපිළිවෙල හරහා සංචාරක ක්ෂේත්‍රයේ නිලයන්ගේ ආදායම වර්ධනය කරගත හැකි වනු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සභාපති කුමාර්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. මේ යෝජනාව ගෙනත් තියෙන්නේ ශ්‍රී ලංකාවට සංචාරකයෝ එන අඩු මාසවල සංචාරකයෝ වැඩි කරගන්නේ. ඒක කරන්න හදන්නේ ගුවන් සමාගම් හෝටල් කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරයේ යෙදලා ඉන්න සමාගම් එකට එකතු වෙලා ඒ මාසවල සහන මිලට ගමන් කරන්නත් හෝටල්වල සිටින්නත් අවස්ථාවක් සලසලා දෙන එක. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ මාසවල වෙනදාට වඩා විශාල සංඛ්‍යාවක් ලංකාවට ගෙන ගන්න පුළුවන් වෙයි. සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකාවට එන්න පුළුවන් වෙනවා සංචාරකයින්ට අඩු වියදමෙන්. මේ පළවෙනි වතාවට මේ ශ්‍රී ලංකාවේ අපි මෙවැනි දෙයක් කරන්නේ අපේ මූලික අරමුණ ලාංකිකයන්ට උපරිම විදේශ විනිමය ලබා ගැනීමේ මාර්ගයක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාව ඉතා ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙත ගමන් කර ඇති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ITN සංවාදයේ වැඩසටහනට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නාගරික සංවර්ධනය ගැන කල්පනා කළ යුතු රටක් මොකද ජනගහන ඝනත්වයයි රටේ ජනගහනයයි ජනගහනයේ ආර්ථික තත්ත්වය එක්ක බැලුවාම. නමුත් රට අද බොහොම ශීඝ්‍රයෙන් බලගතු නාගරීකරණයකට ගමන් කරලා තියෙනවා. ඉතින් මේක නාගරික රටක්. දැන් මේක වෙන්නේ අපි කැමතුණත් අකමැතුණත් මේක වෙලා. මේක අවිධිමත් නාගරීකරණය. ඒ අවිධිමත් නාගරීකරණයේ විසින් මේක විධිමත් නාගරීකරණයකට පෙරලා ගත්තේ නැත්නම් අපේ ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය මේ ඔක්කොටම බලපානවා. ඒක නිසා අපි යම් යම් ව්‍යාපෘති ප්‍රමාණයක් අඳුරගෙන රාජ්‍ය ආයෝජනත් එක්ක අපි ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. නිවසේ සිටම ව්‍යාපාර කටයුතු වල නියලීමට තරම් තාක්ෂණයේ අද දියුණු වී තිබෙන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. දියුණු වෙන ලෝකයේද තාක්ෂණයේ අත්‍යවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. දියුණු වෙන ලෝකෙට යන්න අපිට තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණය නැතුව අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. අද තමන්ගේ ව්‍යාපාරයක් පටන් අරගත්තත් තමන්ගේ ව්‍යාපාරය කරන්න පුළුවන් ගෙදරින් ඉඳන් තමන්ගේ කම්පියුටරෙන් ඉන්ටර්නෙට් එක හරහා ටෙලිෆෝන් එකෙන් තමන්ට ඕනම දෙයක් හසුරවන්න පුළුවන් තාක්ෂණයක් අද ලෝකෙ තියෙනවා. මේ දියුණුවත් එක්ක මේ දැනුමත් එක්ක ඕගොල්ලන්ට යන්නට පුළුවන් දුර කොච්චරද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. Microsoft, Twitter, Facebook මේ හැම එකක්ම අරගත්තොත් එහෙම
ඒවයි අයිතිකාරයෝ සල්ලි තිබුණෝද විය නෙවෙයි. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මොලේ පාවිච්චි කරලා අලුත්ම නිර්මාණ කරලා අද ලෝකයේ ජය අරගෙන අනික් කට්ටියටත් ලෝකේ ජය අරගන්න විශාල අඩිතාලමක් දාලා දීලා තියෙනවා. කොට්ටාව සිරිමල්වත්ත ශ්‍රී රතන සමාජ සේවා මධ්‍යස්ථානයේ සංවිධානය කළ සහතිකපත් ප්‍රධානෝත්සවයක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පරිගණක පුහුණුව නිම කළ දරුවන් 76 දෙනෙකුට එහිදී සහතිකපත් පිරිනැමුණා. ශ්‍රී රතන සමාජ සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා සුභද්‍රා බණ්ඩාර මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා එකතු වී ගොවිතැන හා ආර්ථිකයේ ගොඩනැගීමට කටයුතු කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. විලච්චිය ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ගොවි ආරක්ෂා කරගනිමින් ජලය ටික ලබා දෙමින් වගාව ශක්තිමත් කරමින් තමයි මේ ගමන යන්නේ. අපිට බාධාවක් වුණා නියඟේ. හැබැයි අපි නියඟේ බාධාවක් කරගන්න නැතුව අපි දැන් නියඟේ ප්‍රයෝජනට අරගෙන වැව් ටික හරනවා, ඇලවල් ටික හදනවා, මේ දේවල් ටික අපි කරනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගොවියෙක්ගේ පුතෙක් වෙච්ච නිසා තමයි අද මේ සියල්ලම අපට ලැබෙන්නේ. යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැතිතුමා, දපතුමා දකින්න අගමැතිතුමා වෙළඳාම ගැන කතා කරනවා. එතුමා විවෘත ආර්ථිකය ගැන කතා කරනවා. හැබැයි මේකත් ප්‍රධාන පක්ෂ දෙකකට එකතු වෙලා ගොවිතැන ගැනත් කතා කරනවා, නව ආර්ථිකය ගැනත් කතා කරනවා. එක පැත්තකින් දේශීය ආර්ථිකය ගොඩනගෙනකොට අනිත් පැත්තෙන් කර්මාන්ත හරහා ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රමයකට මේලට හැදිරෙන හොඳයි නේද? අලිමිනිස් ගැටුම වළක්වන රජයේ නව වැඩපිළිවෙලට සහාය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්ුණා. ඒ පොල්පිටිකව රඹේ මන්සන්තයේදී වසර ගණනාවක සිට පවතින අලිමිනිස් ගැටුම සම්බන්ධව ගෙන යන රජයේ නව වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ඉල්ලමිනුයි මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහ හක්පටුනාව ගොවිබිම් සුරැකීමේ සංවිධානයේ එක්වයි මෙය සංවිධාන කර තිබුණේ. අලිමිනිස් ගැටලුව සඳහා රජයකින ඇති විසඳුම්වලට සහාය පළ කරන බවයි උද්ඝෝෂකයන් එහිදී කියා සිටියේ. දේශපාලනඥයින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මෙතුවක් කාලයක් අපි උද්ඝෝෂණ පෙළපාලිගේ ආණ්ඩුවට විරුද්ධව, හැබැයි අද අපි මේ පෙළපාලි උද්ඝෝෂණය අපි ආණ්ඩුවට විරුද්ධව නෙමෙයි, ආණ්ඩුවේ මේ ක්‍රියාවලියට පක්ෂව තමයි අපි මේ මහා ජනමන්ත්‍රී සෙනඟක් අද එකතුනේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාවලියට අපි පූර්ණ සහාය ලබා දෙනවා. දේශපාලන පක්ෂ විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ මේ පක්ෂ හතරම මේ ප්‍රදේශය ගත්තොත් එමේ එක තැනකට එක වේදිකාවකට ගන්න අපි සමත් වුණා. සාමාජික ඉතිහාසයේ මේ ප්‍රදේශයේ වෙච්ච සුවිශේෂී අත්දැකීමක් බවට මේක පත් වෙනවා. මේ අතර මෙරට අලියතුන් ආරක්ෂා කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන ලෙසට වනජීවී අමාත්‍යවරයාට සහ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ රීඩ් පෙත්සමක් ගොනු කළා. පාරිසරික යුක්ති කේන්ද්‍රයයි පෙත්සම ගොනු කළේ. රටපුරා සිදු කෙරෙන සංවර්ධන කටයුතු කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකයෙන්. කන්තලේ වාන්නල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. පරිසර පිවිසුම වැඩසටහන යටතේ එම කටයුතු සිදු කෙරෙන්නේ. යුද හමුදා ඉංජිනේරු බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ප්‍රදේශයේ පවුල් 7000කට පමණ මේ ඔස්සේ සෙත සැලසෙනවා. පාර ආරම්භයේ ඉඳන්ම බොහොම අබලන් තත්ත්වයක තමයි තිබුණේ. ඉතින් දැන් යුද හමුදාවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙලා මේ පාර ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනාටම ගම්වාසීන් හැටියට අපේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ වාංඇල කන්තලේ මාර්ගය අවුරුදු 30-40 පමණ දීර්ඝ කාලයක් තුළ මේ අහිංසක ජනතාව පාරක් නැතුව විශාල දුකකට පත් වෙලා සිටියා. එම අවධියක ශ්‍රී ලංකා ජනරජ මැදිහත් වීමෙන් මේ මාර්ගය අපට ඉදිකර දීමට මේ අවුරුද්දේ ඉදිරිපත් වී සිටිනවා. රජයට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පාරේ අබලංගව තත්ත්වෙ තිබේදී වසර 35කට පසු අතිගරු ජනාධිපතිතුමාගේ වැඩසටහනක් විදිහට කිලෝමීටර 14ක් පමණ මෙම මාර්ගයේ කාපට් කිරීම සම්බන්ධව ගම්වාසී අපි සියලු දෙනාම ඉතාමත් අභිමානයේ යුතුව අපගේ උත්තමාචාර්ය ගම්වාසී හැටියට පුද කරන්න කැමැතියි. ඌව පරණගම කරගහවුල්පත කටුගන්දාගොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ මේ සඳහා වැයකිරෙන මුදල රුපියල් 110ක් ප්‍රදේශයේ ගොවිපවුල් රැසකට මේ ඔස්සේ සෙත සැලසෙනවා.
අප ගම්මානයේ මොරබැද්ද මාර්ගයේ ගොඩක් අබලංව තිබ්බේ අද දින මේ පවතින රජයෙන් ප්‍රතිපාදන වෙන්කර එය සාදා දීමට කටයුතු කරන එකට අප ගම්වාසී වෙනුවෙන් මාගේ හදපිරි ස්තුතිය මේ රජයට පුද කරමි. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ විශාල ගොවි ජනතාවක්. එයි කාලෙවලදී මේ පාරවල් යෑමට ඒමට අපහසුයි. මෙවැනි අවස්ථාවකදී මෙවැනි පාරක් හදා දීමට බෙර දරු ගරු මන්ත්‍රීතුමාටත් ඒ වගේම විශේෂයෙන්ම මේ රජයට අපගේ හදවතින් ඉන්න ගණන් කාදරි ස්තුතියක් ගෞරවයත් ගොවියන් වශයෙන් ප්‍රකාශ කර සිටිනවා. ඇත්තටම අපේ මොරබැද්ද මාර්ගය දැන් අවුරුදු 25 30ක් විතර පරණ පාරක්. ඒ වුණාට මෙච්චර කල් අපිට කිසිම ආණ්ඩුවකින් ප්‍රතිපාදන වෙන් කළා දුන්නේ නැහැ. මේ ආණ්ඩුවෙන් තමයි අපිට ප්‍රතිපාදන වෙන් කළා පාර පිලිසකර කරලා දෙන්න මුදල් වෙන් කරේ. ඒකින්ද මේ පවතින රජයට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඌව පළාතේ පාසල් 102ක් සඳහා ඩෙස්පුටු ප්‍රදානය කෙරුණා. ඒ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 10ක් මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. කන්තලේ වාන් ඇල ජයන්තිවැව සංවර්ධන කටයුතුද කඩිනම් කර තිබෙනවා. යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාත්මකයි. වැව සංවර්ධනයට ලක් කිරීමෙන් වගාබීම් අක්කර ගණනාවකට ප්‍රමාණවත් ජල පහසුකම් හිමිවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ධීවර කටයුතු පවත්වාගෙන යාමටද මේ ඔස්සේ අවස්ථාව හිමිවනවා. එදින පවතින මේ වාරි කර්මාන්ත කටයුතු මේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරන ගොවි මහතුන් සියලු දෙනාටම ධීවර කටයුතු වල සියලු දෙනාටත් සාල ලාභ ප්‍රයෝජන තියෙන අවස්ථාවක්. දශක දෙකකට විතර පස්සේ තමයි මේ විදිහේ තම සාර්ථක නවීකරණ කටයුත්තකට ශ්‍රී ලංකා යුද හමුදාව වර්තමාන රජයේ යටතේ මේ කටයුතු රත ගහලා තියෙන්නේ. මේක විශේෂයෙන් ප්‍රදේශවාසී නිධියට අපේ සම්පූර්ණ ස්තුතිය යුද හමුදාවටත්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සලසලා දුන්න නිලධාරීන්ටත් මේ අවස්ථාවේ අපි පුද කරන්න කැමතියි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. සතුන් දඩයම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා කලක පටන් අංකමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීමේ ජාවාරමක නිරත වී තිබෙනවා. එම සතුන්ගේ මස් ප්‍රධාන පෙළේ හෝටල් සඳහා අලෙවි කිරීමටයි කටයුතු කර ඇත්තේ. අංකමැඩිල්ල ජාතික වනෝද්‍යානය සහ පොළොන්නරුව නවනගරයේ වනජීවී නිලධාරීන් එක්ව වැටලීම සිදු කර තිබෙනවා. බොරොතොලෙහි ගිනි අවියක් සහ දඩයම් කළ සතුන්ද සැකකරු සතුව තිබේදී සොයාගෙනුණා. ඔහු සමග සිටි තවත් සැකකරුවන් තුන් දෙනෙකු පලාකුස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. වෘත්තීය පුහුණුව ඔස්සේ තරුණ තරුණියන් රැකියාගත කිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. බත්තර බුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ලංකාවේ අවුරුදු පතා අඩු ගානේ ලක්ෂයක් එකහමාරක් තරුණ තරුණිය එනවා රැකියා වෙළඳපොළට. ඒගොල්ලන්ට අපි පුහුණුව දුන්නේ නැත්තම් එතන හිර වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුදු දෙක තුළ ඉස්සරට වඩා විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් පුහුණු කරන්න, ඒගොල්ලන්ට රැකියාව ලබා දෙන්න. හසලක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යන්ත්‍ර සූත්‍ර පිළිබඳ වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙල ලබන 14 වනදා සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන්පත් කීපයක් ලොහුනේ. මාතර මාකඳුර ආදර්ශ විද්‍යාලයේ ආදිශිෂ සංගමය සහ කළමනාකරණ කමිටුව එක්ව සංවිධාන කළ ලේදන් දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අසරණ අයට උදව් කිරීමේ වටිනාකම දරුවන්ට කියා දීමේ අරමුණින් මෙය සංවිධාන කර තිබුණා. පළමු වරට පැවැත්වුණු වැඩසටහනට ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටියා. ලේදන් දුන් පිරිසට වටිනා සහතිකයක් සහ ත්‍යාගයක් ලබා දීමට සංවිධායකින් කටයුතු කළා. මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරසිංහ, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.පී. විමලසේන, නියෝජ්‍ය විදුහල්පති චාමින්ද ඩියනාරච්චි යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ වාර්ෂික නියෝජිත සමුළුව කොළඹදී පැවැත්වුණා. ආයතනයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව නියෝජිතයින් දැනුවත් කිරීම හා ඔවුන්ගේ කුසලතා ඇගැයීම මෙහිදී සිදු කෙරුණා. එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. එම පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී වෛද්‍ය රනිල් ජයසේන මහතා එහිදී අදහස් දැක්වුවා. වැසි ජලය සංරක්ෂණය කර පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීම සම්බන්ධව එහිදී සාකච්ඡා කෙරුණා. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. අන්තර් විශ්වවිද්‍යාල රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් වුණා.
කොළඹ තුරඟ තරඟ ක්‍රීඩා පිටියේ පැවති තරඟාවලියේ අවසන් මහා තරඟයට සුසුකම් ලබා සිටි මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම හා පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායමයි. තරඟයේ පළමු වර්ධයේ නිමා වන විට මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම ඒ වන විට ලබා සිටියේ ලකුණු 10ක් පමණයි. තරඟයේ නිමා වන විට මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 40-24ක් ලෙස තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණා. තරඟාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවත තරඟයේදී කැලණිය විශ්වවිද්‍යාල කණ්ඩායම පරාජයට පත් කිරීමට කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වුණා. ආරක්ෂක සේවා හොකී තරඟාවලිය මේ දිනවල කොළඹ කෘතිම හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ඊයේ දිනේ ආරම්භ වූ තරඟාවලියේ ප්‍රධාන ආරාධිතය ලෙස එක් වූයේ ආරක්ෂක සේවා සහ යුද හමුදා හොකී කමිටුවේ සභාපති යුද හමුදා විධායක ජෙනරාල් මේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. මෙවර තරඟාවලියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් එක්ව සිටිනවා. තරඟාවලියේ පළමු තරඟය ලෙස පැවති ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම හා යුද හමුදා කාන්තා හොකී කණ්ඩායම අතර තරඟය ජයපරාජයෙන් තොරව නිමා වුණා. ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම සමග පැවති තරඟයෙන් පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා පිරිමි හොකී කණ්ඩායම සමත් වුණා. දේවා ප්‍රවෘත්ති අතට අවසන්. පසුරු දෙකේ සිට ITN පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk